අපි මුලල්ින්ම වැඩසතහනෙන් කතා කලා කල්්‍යාන මිත්‍රආශ්‍රය තුළින් එකන ලෝතරා බුදුරජාණන් වහන්සේගේ ඇසුර. උතුම් ධර්මවිිනය ඇසුර තුළින් මේ උතුම් ගෞරෝණිය ස්සාමන් වහන්සේලාගේ ධර්මදේශනා තුළින් පතපොත්ත තුලින් අපි නිරයතුරු මේ වස්ශ්‍රවණය කරලා නුවනින් මෙනෙහි කරලා දුකතමා තුළින් දැක්ක සුන්දර්ම තැනක් නොද මේ අපි මෙහම කතාගලාට මේක. බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් අප්‍රමාණ දස පාරමී ධර්මයන් පුරලතිී නොෑ අපි බොහම සර්ලව කතා කරනා මේකයි දුක කියලා. බුතේ ඒක දකින්නේ දරුවෝ දුක කියන කාරණය තමා අක්කමැත්තෙන් දකින්නේ වේදනාවකින් දකින්නේ අපහසුවකින් දකින්නේ ඇයි. දුකට හේතුව තමා තුළම සකස්වෙන තුෂ්නාව කියල තමාතාම දැකළ නැහැ. අපිහිතන්නේ දුකා අපිට බාහිට ලෝකෙන් දෙනවා කියලා. දැන් කොරෝනා දුක අපිට අනුන් දෙන්නේ තේන්නල්. එක්ක නිරෝදායනය කරලා තිීනය එක්ක අර රෝග භාවට පත්වවෙලා තින පොලිසිය මහතුරු නැත්තන් අර මාළුමගට්ක මහත්තුරු ඒ කවුරුහරි දෙෙනවා කියලම අපිහිතන්නේ. එයදොර චතුරාර් සත්්‍යට දාළ අප මේ කලපු හද චතුරාර් සත්‍යට අදාළෝකෙලපුී නහ. පුතේ ඔබට කරෝනාව මට දෙන්න බැහ. තිේන්නත් ඔබට පුළුවන් මට කොරනාව දෙන්න මං ඔබත් එක මේ වගේ විියෘත්තෝ කතා කන්නවාද මෙම නැහැ. තින්න මේ මහත්්‍යයාට කොරනාව මට දෙන්න බෑ මට මේ මහත්්‍යයට දෙන්නත් බෑ. පුතේ ඔබට අවංකෝම කොෝනා හෙදිලවතන තිබත්. ඊට අදාළ සංස්කාර හැදීමට සංස්කාර මට නැත්තම් පුතේ මට කොරනාා උට දෙන්න බැහැ. එකොන්දරතේරුම් ගන්න ඕේ. ඒ විවාසය අපිට තියන්න ඕනේ. බුදුරාන් වහන්සගේ සාාවකයක් කැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රීයි ලෝකේ තින ශේෂ්ඨටම පුං්ඥකර්මය කිය. මෛත්‍රයටට වඩ ශේෂ් පුංඥ රර්මය. නහම මොද ෛත්‍ර නින්සේ කොල්හ ඕනම කෙනෙක් ිජීවිතයටට දෙනව නඕනා. දිිට්ට ධම්මවේදනිය මේ ොහොතෙම ආනිසන්සේ කොල්හක් ලෝකට දෙෙනවා. නමුත් එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රයටත් වඩා ශේෂ්ඨ පුං්ඥකර්මයක් තියෙනවා කියලා. මොකත් දේපුං්ඥකර්මය ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වුණ වූ විදර්ශනා සිත මෛත්‍රීයට වඩා ශේෂ්ඨ පු්ඥකර්මයක් කියලා. එනිසා බුදුරජාණන් වහන්ේ අපිට අවි අද්දීලතියනවා. ුදුරජාණන් වහසේ අපිට ප්‍රතිශක්තියක් දීලතියනවා. බුදුරජාණන් වහන්සේ අපිට අෞෂ දෙයක් දීලතියනවා. මොකක්දේ අවෂදය ඒ අෞෂදය තමයි මෛත්‍රීයට වඩ ශේෂ් අවෂ්‍යයක් ති න ැමට ඒ ග ද මහතෙක් මට විල්ල න ෙත් කුපි දක ඒ ෙත් කුපිය මංගා ැලව රුපිය මසේ පහයි ෙත් කුපියා තිේන සිංහල ෙතක් සමින්නාස මේ ෙත පවිච්චි කරන්න කරණානං හෙදෙන්නේ නැ කියලා. තේරන නේමං බෝම සුව පත්ේවා කියෙන මංගේක ගත්තා එතවරට බුදේ. මම දගන බෙහි තෝකනෙ මේ. මට මේ දක්වා කොරනාා හැදුනෙ නැහැ. මං ඔබට මතක් කලා ම මේ ස්ානපපුතේ දැන් සති තුනකි න්න වැඩඉන්නේ. හැම දාම මං හව සහහිට බුද්ධ වන්ධනාව කරනවා හැම දාම විසිපස් දෙනෙකුට වඩාම මෙතෙන්ට ඇවිල්ලයින්න ේෙන්න්න ඒගොල්වර නිරෝධයයි ීතිවොට අදාළුවෝ ඇතින් ඇතින් වඩලය කටයුතු කරනවා. මට එහෙම ආවා කියලා අද වෙනකංඒ විසිපස් දෙනෙක් මෙතෙන්ට ආවා කියල එක දස මේකින්වත් බියක් නං ඇතිවනේ නැ. තිේන්නත් බියක් ඇතිවුණේ නැහැ? මං ඒ අයට බියක් ඇතිවෙන්න දුන්නේත්? නැහැ. ඇයිපුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කලා උශේෂ්ට ආරක්ෂාව මං මේ වටේට දාගෙනයි තියන්නේෙ. කොහමදේ ආරක්ෂාව දැම්ම විදර්ශනාවේ. මං හැමදාම විදර්ශනාවට අදාළෝ වච්නයක් වෝ කතා කරන. ඒක තමයි අෞෂදය. ඒක තමයි බෙහෙත, ඒක තමයි තියන මේ අවිය. තියන බුදුරජාණන් වහන්සේ අපට දීර තියෙන. නමුත් පුතේ ඒ අවිය කඩාගෙනත් එන්න පුළුවන් විසබීජ අකුසල් තියෙනවා. මේසා ශක්තිමත් ආරක්ෂාව තින ඇමරිකාවටත් කීපාරක් එකක් න ගැහුවද දරුව. ඒගේ පුුතේ අකුසල් සංස්කාරයක් තියෙනව නම් ඒ විදර්ශනාවේ වැටකඩාගෙන ඒ අකුසලේනව නෝන. ඒක ධර්මතාවයක්. ඒ ඒ විදර්ශනාවේ වැටකඩාගෙන, ආර්ය විදර්ශනාවේ වැටකඩාගෙන අකුසල් බුදුරජාණන් වහන්සේ ළඟටත්තවා. ආර්ය විදර්ශනාවේ වැටකඩාගෙන. අකුසල් මුගලන් මහෝත්තමයාණන් වහන්සේ ළඟටත්තාව අතපය කුඩු වෙලා තමයි අපොත්තු වෙන්නේ. එනිසා ආර්ය විදර්ශනාවේ වැටකඩාගෙන රාහුල මහෝත්තමයාණන් වහන්සේ ළඟටත් අකුසල්ලා උන්න්නහන්සේ අවුරදු පණහැ සීමවි දුන්න්නහන්සේ පිළිනිවන් පානො. එහනන් දරුවෝ අකුසල් විපාක තියෙනවා නම් බලවත් අකුසලයක් පුතේ විදශශනා වැට ගැලපෙන්නේ ඒක කරන්න දෙයක් නැහැ. නමුත් එතකං බුදුරජාණන් වහන්සේ අපිට අවිී අදීල තිීන පුතේ ඒනද ඒ අවිය තමයි විදර්ශනාව. ඒ විදර්ශනාවේ අිය තියන තාකල් දරුවෝ බිය අපි පැත්තකින්තිය ලැයි තිඉන්නේ. ප්‍රීතිය පස්සද්ධිය සමාධිය උපේක්කාව සප්්‍ර බොජ්ජන්ගයන්තු ල අපි ජීවත්ත එද්දී. ඒ ප්‍රීතියත් පස්සද්දත් සමාධියත් උපේක්කාවත් අනිත්‍යයි කළ දකිමින්. විදර්ශනාත්ක සප්්‍ර බොජ්ජන්ගයන් මතු කර ගනිදදී. ඊට වඩා අවිය කොරෝණාවවෙෙන් මි දෙන්න නැහ. ඊට වඩා ප්‍රතිශක්තියයක් කොරෝණාවෙන් මි දෙන්න? එනිසබියයින් කරන්න චතුරාර්ය සත්්‍යට අදාලව කොරෝණාව විසිරුුවන්න. කොරෝනාව චතුරාර සත්‍යට අදාළව විසුරු අද්දේ අන්නඔබ දකිනවා. දුක මේ ජරාවිාදිි මරණ සෝක පරිදේව දුක මාතුළම තුෂ්නාව නිසායි සකස්වවෙන්නේ. කුමක්කෙරේ තුෂ්නාවද රූපයකරේ තුෂ්නාව. මේ ඇස මගේ මේ ඇස මගේමයි මේ ඇස නිරෝගී මේ ඇස රෝගී වෙන්නේෙ නැහැ. මේ ඇස සදාකාලිකයි. මේ ඇස තුළ මම ඉන්නවා මේ ඇසතුළම නිරෝගී භාවය තියෙනවා. මේ කන මේනාසය මේදිව මේශරීවේ මේ මනස මගේමයි මේවා නිරෝගීමයි, මේ නිරෝගී භාාවය තුළ මම ඉන්නවා. මේවා වෙනස්වෙන්නේෙ නෑ මේවා ලෙඩවෙන්නෙ නෑ. මේවා ජරාවි්‍යාදිි මරණයන්ට පත්වෙන්නෙ නෑ. මේවාද වගේම හිෙට ආරක්ෂාවෙනවා. අන්න මමත්ඒේ දැඩිභාවෙන්ම රූපය ගන්න නුන. දැන් දුකමී ඇවිල්ලා! දුක දොරකොටට ඇවිල්ලා. දුක දොරකොට ආපු හම මොකක්ද කරන්නේ. දුකට හේතුව තුෂ්නාව තවතවාරගැන දොරකොඩට ආපු දුක ජීවිතයට ගන්නවා. හරිද දුක දොරකොට තියෙනවා. දොරගොඩතියන දුකට යන්න දෙන්නන හැ බලෙන්ගන්නවා ජීවිතයට. බලෙන්ගන්න කොහොමද රූපය මමේ කියල දකිනවා. රූපය මගේ කියල දකිනවා. ඒ මගේ රූපය තුළ නිරෝගී භාාවේ තියෙනවා කියල දකිනවා. ඒ නිරෝබී භාමී ස්තිරයි කියල දකිනවා. ඒ නිරෝගී භාවයා ආත්මීය වශයෙන් ගන්නවා වෙනස් වෙනවා කියල දකින්න නැහැ. බුදුරජාණන් වහන්සේටත් ජරාවිාධි මරණයන් සකස් වුනා කියළ දකින්න නැහැ. සූත්‍රගත ධර්මය තියෙනවා බුදුරජාණන් වහන්සේ අවස්ථා කීපයක බිදුරෝණා සරීරය සුද්ධ වෙන්න පවිත්‍ර කරන්න විරේක බෙත් ගන්නවා. තිෙනද ඇයි විරේක බෙත් ගන්නේ. මමත් විරේක බෙහිෙත්බනවා. ඇයි මං විරේක බෙහෙත්වලදන්නේ මගේ වාතය පිත සෙම කිපෙනවා. මේ වාපිත් සෙම් කියන මේ තුන්දෝෂ කිපෙනකොට ඒ කිපීම සමනය කරන්න අපි විරේක බෙහෙත් පාවිච්චිරනවා. එනන් දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් බල් නර සුන්දර රූපකාය දසපාරමී ධර්මයන්න්නොලින් පෝෂණය වූ රූපකාය වාපිත් සෙම් කිපුන් නැද්ද කිපෙනවා. එක වතාවක් මිජීවක වෛද්‍යවරයා දෙනවා විරේක බෙහෙතක් නෝනා මගේ මතක ැහැටියට විසිවතාවක් ෝ ඊට වැඩියෙන් විරේක වෙනවා බදුරජාණන් වහන්සේ. එයන බුදුරජාණන් වහන්සේගේ සුන්දර රූපය වාපිත් සෙම්මොලෙන් කිපුුණු රෝගයක්. ඉලන් බුදුරජාණන් වහන්සේගේ රූපයහෙම වි්‍යාධියවල්ට පත්වනා නං දෙයනේ මේ ඇහැ නිරෝගී වෙයිද හ? අ බුදුරජාණන් වහන්සේ පිරවා වූ සාරා සංකකල්ප ලක්ෂගානක දස පාරමී ධර්මයන්න එක බලද්දී. මහ සාගරේ ජලයට වඩා රුදුරිය දන්දීලා. මහ පොළවේ පස්වල්ට වඩා රීරමාන්ස දන්දීලා. සක්විති රජ පදවි දන්දීලා. මැති ඇමතිවරු තනතුරු දන්දීලා. සුන්දර බිරිින්දෑවරු බිසවලු දරුවන් දන්දීලා. නොන ඒසා සුන්දර පාරමී කන්දක් දරාගත්ත බුදුරජාණන් වහන්සේගේ රූපයක්. ෞුරුදු අසුවක් වෙනකොට ජරාවිාධි මරණයන් විසින් ගිලගත් අනම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද. මේ සරීරය දැන් දිරාගිය ගැලක් වගේ ආනන්ද. ජරාවිාදි මරණ විසින් මගේ ශරීරය දැන් ගිලගෙන තියන්නේෙ ආනන්ද. මම මගේ අධ්‍යාත්මික ශක්තියෙන් තමයි මේ කය පවත්තුවාගෙන යන්නේ. න්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්ස දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ තරං අරසා සුන්දර පාරමී කඳක් මේ වගේ ජරාවියාදි මරණයන් ටේරූපය ලක්කුණානං අපේ මොන පිනත්ද නෝන තිෙන්න්නල්. අපි සංසාරේ මොන දසපාරමී ධර්මයන් පුරලද. අපි ඔය දසපාරමී ධර්මයන් කියන මහා සාගරයෙන් බුදුරජාණන් වහන්සේ පිරුව එක වතුර බිඳුවක් පුරල නෑනෝන. එනම් අන්නයා දකිනෝ අ දෙේයනේ? මේ ඇස ලෙඩවෙනහැක්. මේ කන ලෙඩවෙනැක් කනක් මේ නාසය ලෙඩවෙනනාසයක් මේ දිව ලෙඩවෙන උගුරක් මේ කෙල කියන්න දෙතිස්කුණුපයක් මේ ශරීරය කියන දෙතිස්කුණුපයක් දෙයනේ මේක ජරාවාදි මරණයන්ට තෝ තැන්නක්. එනිසා කොරෝනාව හබාගෙන එනවනං අපි පසු පස්සේ ම මොකක්ද කරන්න ඕනේ මේ දුකෙන් විදෙන එකම එක හේතුව ාව සියුම් කරගන්න ඕනි. අන්නත් කොරෝනාවට එ තින පෞෂදේ. කොරෝනාව කියලා පැල්ල දුවන්නේේ දොරල් වහ ගන්න නෑ හල පහල කෙනත්ෙක් ඇසුුවෙන් වැලකුුණා කියන කාරණය කරෝනාවනාව තිනෙනෙ හැ. යා නිරේතුරුවම මේ දුකට හේතුව දෙයනේ තුෂ්නාවමයි. මේ රෝපය කරේ මං ඇති කරගන්න තුෂ්නාව. මේ වේදනාව විඳී මම් විඳිඳාවූ නිරෝගී භාවය කියන සැප වේදනාව සදාකාලික වේවා. මේ සැපවේදනාව මැරෙනකම් මට ලැබේවා. මේ සැපවේදනාව මරණෙන් පස්සෙත්මට ලැබේවා සැපවේදනාව නිත්‍ය වශයෙන් ගන්න. මමමයි නිරෝගී මම නිරෝගී කියලා ඇතිකරගත්තා වූ හඳුනාගැනම් නිත්‍ය වශයෙන් ගන්න. මම නිරෝගී වීමට ඇතිවුණ වූ සංස්කාර නිත්‍ය වශයෙන් ගන්නවා සංස්කාර වෙනස් වෙනවා කලයා දකින්නෙ නැහැ. මේ සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඥානයන් නිත්‍ය වශයෙන් ගන්න වයි වෙනස් වෙනවාකිලෙයා දකින්න නැහැ. ඒ නිසාමයා මොකද කරන්නේ. ත තව තව තුෂ්නාව වැඩි කරගන්න. වර්ධනය කරගන්න. දැන් දුක කියන කාරණය කොරෝනාව දුක කියන කාරණය තමා තුළට එද්දී කොරෝනාවේ ව්‍යාප්තිය උදෙසාම කොරෝනාවේ වර්ධනය උදෙසාම පෝෂණය උදෙසාම එයා තුෂ්නාව තව තව ජීවිතයට එකතු කරගන්න ඕොන. බුදුරජාණන් වහන්සේගේ ස්වැබෑ ශ්‍රාවකයා ශ්‍රාවිකාව මොකද කරන්නේ. කොරෝනාව බය ජීවිතය හබාගෙන එද්දී. කොරෝණාබිය සමාජය හබාගෙනෙද්දී එයා දකිනවා දුකට හේතුව තුෂ්නාවයි. එනිසා මම තුෂ්නාව සයුම් කරන්න ඕනේ. අන්න අෞෂදේ. එනිසා කොරෝනාව ලෝකේතිය එදදෙන්. ලෝකයේ ස්වභාවේ ජාවියාදි මරණයන්නේ එක ලෝකයේ ස්භාවයක්. ජරාව්‍යාදි මරණයන්ගෙන් තොර ලෝකයක් නැහැ ලෝකයේ කියන්නේ ජාති ජරාවි්‍යාදි මරණකන අර්ථය මයි. බුදුරජාණන් වහන්සේ ලෝ කියනවා ලෝකය කියන්නේ කැඩෙන්න බිඳෙන්න්න විසිරෙන අර්ථයයි කියලා. විනාසවෙලා යන අර්ථයයි කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මාරයා කියන්නේ මාර ධර්මය කියන්නේ මේ රූපය මයි කියලා. මේ ඇසත් මේ ඇසට අරමුණුවෙන රූපයති. ඒ අරමුණුවෙන රූපය නිසා පස්සේ නිසා සකස්වෙන්නා උත් චක්කු විඤ්ඥානය මාරයා කියලා බුදුරජාණන් වහන්සි දේශනා කළ. අන්න මාර්රයා. ඇසෙන් රූපයයක් දැකලා ඒ දැක්කා වූ රූපයට ඔබ ඇලිලා ගැටිලා සකස්කරගන්නා උත් චක්කු විඤ්ඥානය මාරයා. අන්න මාරයා. ඇලෙන්න්න ගැටෙන්න්නේ යන්න එපා කොරෝනාා රෝගියක් දැකලා. ඔබ මේ කනෙන් ශබ්දයක් අහලා සකස්කරගන්නාව වූ චක්කු විඤ්ඥානයට. අන්න අහවලා කොරෝනා රෝගියෙක් අහවලාට කොරෝණාවල් බෝවෙලා අහවලා මෙහෙමයි කනෙෙන් අහලා. ඔබ ඇලීම් ගැටීම් ඇතිකර ගත්තොත්. අන්න බුදුරජාණන් වහන්සේ කෙනවා. ඒ සෝත විඤ්ඥානය මාරයා කියලා. ඔබ මනසින් සිතුවිල්ලක් හිතලා, ඔබ උදේඉදන් රෑවෙනකම් බිය නිසාම සිතුවිලිකී දාහක් හිතනවාද. දෙයනේ අද මම වැඩට යනවාද, අද මම වැඩට යන්නේ නැද්ද. අද මමආහවලත් එ එක කතා කරනවාද කතා කරන්නේ නැද්ද. අදමන් කොහොම දහාවලාගේ මගහැරලා ජීවත් වෙන්නේ. අහවල් කට්ටිය කහිනවා හිම්බිරිස්සාවා අනේ කොහොමද මම්ේගොල් ස්තුවිඩි කී දාහක් ඇතිකර ගන්න අදන වන. ඒ මනසින් සිතුවිලීද ඇතිකරගෙන හිතලා. ඒවාට ඇලිලා ගැටිලා ඔබ සකස්කරගන්නාවු මනෝ විඤ්ඥානය බුදුරජාණන් වහන්සේකින මාර්රයා කියලා. තිේන්නාද. එහෙමනං ඔබ මෙවැනි ව්‍යාසනයක් වෙලාවේ මාරයයික ජීවත්වෙන්නේ පා. ර්යාක ජීවත්ව එන්න පා මේ මොහොතේ ජනතාවගෙන්සීයට අනුුවක්ම මාරයා සමඟ ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කලා වූ මාරයා සමග ජීවත්ය නවා මාරයක්ත් සඟ ජීවත්තු නොත් ඔබට එකම උරුමය වෙන්නේ දුක පමණක් මයි සැපයක් නන්නෑ. එනිසා ඔබ සැපයදිසාවට එන්න. ඔබ බුදුරජාණන් වහන්සේ සමඟ ජීවත්වන්න. ඔබ ධර්මරත්නයක් සමඟ ජීවත්ව එන්න. ඔබ සංගරත්නයක් සමඟ ජීවත් වෙන්න ේරුවන් සමඟ ජීවත්තුනා කියන්නේ කොරෝනා ප්‍රශ්නය චතුරාර් සත්‍ය තුළ විසරුවන්න. මේකයි දුක ජාති ජරාවයාදිි මරණ තමාතුලින් දුක දකින්න. මේ දුකට හේතුව තුෂ්නාවමයි. මං මේ රූපය කෙරෙහි ඇති කරගත්තා ාව තුෂ්නාවමයි. මේ රූපය නොවෙනස් වෙනවා මේක නිරෝගී මේක රෝගී වෙන්නෑ කියල ඇති කරගත්තා වූ නිත්‍ය සුබ ආත්මය සම්ඥාවමයි එක බැහැර කරන්න. ැරලා ඔබ තුළින් ඔ ැරන්න ඔබයි දු නැතිරන්න ඕනෙම ොද තුෂශනාාව ඔබතුලයිතියෙන්නේ. ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුකෙන් මිදීමේ මාර්ගෙයට එන්න. ආර්යෂ්ටාංගික මාර්ගයට එන්න. ඒ ආර්යෂ්ටාගික මාර්ගෙට ආාවට පස්සේ. ඔබ දැන් දකිනවා උතුම් සම්මාධිට්ටියට එනවා ඔබ ලෞකික ප්‍රඥාව ඔබ මාර්ගයට යොමු කරන ප්‍රඥාව ලෞකික ප්‍රඥාවට බාපහාම. ඔබ දකිනවා සුන්දර තෙරුවන් කරේ සද්ධව මුලින් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කරේ ධර්මරත්නය සංගරත්නය කරෙේ සද්්‍යාව. ඔබ බුදුරජාණන් වහන්සේගෙන් බැහැරවහිතන් නැහැ. ධර්මරත්නයෙන් බැහරවහිතන්නේ නැහ සංඝයාගේ අනන්තු අනුශසනාවන්ගෙන් බැහැවහිතන්නේෙ නැහැ. තෙරුවන්ට අදාලවහිතනවා. තෙරුවන්ට අදාළව හිතුව කියන්නේ කුමක්ද. චතුරාර් සත්්‍ය ධර්මයට අදාලහිතනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍යාව බෝධ කරගන්නේ උතුම් චතුරාර් සත්‍යයත් සමගමයි. ඒ වගේමයි ඒ උතුම් චතුරාර් සත්‍යමයි, අතීතේ වැඩසිටියයා උස්්‍යියලු මාර්යන් වහන්සේලා ව බෝධ කරගත්තේ. ඒ චතුරාර සත්‍යමයි අපි දන්න ප්‍රමාණයට අදත් අපි සංගයා හටියට අපි ඔබට දේශනා කරන්නේ අන්න සම්මා දිිට්ටියේ. ෙරුවන් කෙරෙයි සදධහාව චතුරාර් සත්්‍ය ධර්මයන්ට අදාලව දකිනවා. බුදුරජාණන් වහන්සේට ධර්මරත්නයට සංඟරත්නයට අදාලව දකිනවා. පිටතයන්නේෙ නෑ. අනුන් කියන දෙයක් කරන්න නෑ අනුන්ගේ අනවැක අහන්නෙ නෑ අනුන්ගේ ප්‍රලාපයන් අහන්නෙ නෑ! බුදුරජාණන් වහන්සේට අදාලව චතුාර් සත්‍ය තුළ ජීවත්තයනවා කර්මේ කර්ම පල ශවාසයයා තුළට එෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ පලවෙනිව කියනවා සම්මාධිට්ටියයට. ර්මය කර්ම පල විශ්වාසය තුළ ජීවත්වය. යහපදදයක් කරන්න. ඔබ යහපද්‍යයක් කලොත් තමයි ඔබට යහපත් විපාකයක් ලැබෙන්නේ. ඔබ යහපද්දයක් කලොත් අයහපත්විපාකයක් තමානුවනින් දකිනවා. කොරෝනාව කියන්නේ අයහපද්දයක් දෙයනේ මේ අයහපත අපිට වනේ අපි අයහපත් තුළ ජීවත්වන නිසාමයි. තමාතුලින් තමා පිනිශ්ය කරනවා. පසුගි අවුරුදු පහතුළ තමා තුළ වැඩුණේ. වැඩිපුර ලෝබසිද්ධ, දේශසිද්ධ, මෝහසිද්ධ. එහෙමත් නැත්නම් පසුගේ අවුරදු පහතුළ වැඩියෙන්ම වැඩුණේ. අලෝබසිද්ධ අදේශසිද්ධ අමෝහසිද්ධ කියලා. තමා තුළ එනුවනින් දකිනවා. තමාවංකනං තමාට පිළිතුරක් දේ විහිත. මා තුළ වැඩුණේ ලෝබ දේශ මෝහසිද් වැඩිපුර වැඩනාා කියලා තමාගේ එහිත කියයි. අන කර්මය කර්ම පල විශ්වාසසිට අදාළවවා ජීවිතය විග්‍රහ කරගන්නවා දෙයනේ ඇත්තනේ. මේ කොරෝනාා කුසලය විපාක දෙනවා හ විපාක දෙන්න සාධාරණ හේතුවක් තියෙනවා. දෙයනේ අපේ ජීවිත තුළ වැඩුුණේ ලෝබ දේශමෝහයන් මයි. අධ්‍යාපනයේ පටන් ලදරු පාසලේ පටන් පාසල් ජීවිතේ පටන්, විශ්වවිද්‍යාල ජීවිතය පටන් රැකියාවට ගිය දවසේ පටන්, විවාහයක් වෙච්ච දවසේ පටන් දරුව හදපු දවස දක්වාත්. අනේ මැදිවියේ වයෝවෘද්ධ භාවය දක්වාත්. අපි තුළ වැඩුණේ ලෝබ දේශ මෝහයන්මයි අන්න බලන්නකෝ කර්මය කර්ම පල විශ්වාසය. එයා ලෝකයේ හදන්නයන්නන්නේ නැහැ යා දන්නවා බුදුරජාණන් වහන්සේට හදන්න බැරි වුණාව ලෝකය තමන්ට හදන්න බෑ කියලා. එයා නොහැ දෙන ලෝකය ඉදිරියේ තමන් හැදන කෙනෙ බෞට් පත්තෙන. ම නනිවම හැදනවා තනියම ගොඩනැගෙනවක් කොහොමද ගොඩනැගෙන්නේ තෙරුවන් කෙරෙයි සද්ධහමට අදාලව යා කර්මය කර්මඵල විශ්වාසය ජීවිතෙඩෙකතු කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාලව කර්මය කර්ම පඵල විශවාසය ජීවිතෙකතු කරගන්න. ළඟට යා දකිනවා සුන්දර පටිච් සම්පන් උපතක්තියනවා. සම්මාධි්ි අර්ථයක් ලෞ්ක ප්‍රඥාට බදුරජාණන් වන්සේ පටි්ච සමුපන්න උපත දෙනවා. දෙයනේ කොරෝනාවට බයවුනොත්. කොරෝනාවට බියවෙලා අපි අප්‍රමාණ පංචනීවර් නැතිකරගත්තොත්. ඒ මට කොරෝනාව හැදුනොත්. මම මැරෙන වෙලාවටඒ බියෙන් මැරුුණොත්. දෙයනේ මගේ පටිච්ච සමුපපන්න උපත විනාසවෙලායනෝ. පටිච්ච සමුපන්න උපත සතර අපායකට මයි වැටෙන්න්නේ. මම බියවෙලා අනුංකෙරෙයි දේශයෙන් මැරුුණොත් යක්ක්ෂේක් වෙලා යිප දෙෙන් පුළුවන්. අද වර්මානය කෙනෙක් කෙනෙක් දිහ බලන්න වෛරයෙන්. අප්‍රසාධයෙන් සැකෙෙන් බියෙන් මේ වගේ සැක සහිත සිතෙන්මන් මැරුණොත් මේ වගේ දේශසාගත සිතෙන්මන් මැරුණොත්. මේ වගේ මෛත්‍රීයෙන් තොර ව්‍යාපාධහිතකින් මං මැරුණොත්. මගේ පටිච්ච සමුපන්න උපතට මොකක් වෙයිද. අන්නයා හිතනවා. හිතල නිරතුරුවමයා තමන්ගේ පටිච්ච සමුපපන්න උපත ශක්තිමත් කරගන්න මෙස් සිත උපයෝගී කරගන්න. දෑස්පියාගනයා දකිනවා. මේ ලෝකයේ කොරෝනාා රෝගය හැදිලා ඉන්න ලක්ෂ සංඛ්‍යාත පිරිතක් ඉන්නවා නං. ඒ සෑම කෙනෙක්ම කයේ දුක් දුරුවේ සිතේ දුක් දුරුවේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා කලයා දකිනවා. මේ මොහොතේ කොරෝනාා රෝගයෙන් බියටපත්වෙලා සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවනං. ඒ සෑම කෙනෙක්ම කය දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා සුවපත් ඒවා කියල දකිනු. මොකක්ද මේ කරන්නේ. පටිච්ච සමුපපන්න උපත ශක්තිමත් කරගන්නවා. බලන්න කො කොයිසා සුන්දර ආයෝජනයන්ද කියල ඕන. මෙච්චර සුන්දර ආයෝජනයන් තියෙද්දී අපි අතින් පාඩු කරගන්නවා නොවන. අපේ බව ගමන අපේ ආයෂ්ඨාංගික මාර්ගය අපි බංකොලොත් කරගන්නවා. මෙච්චර සුන්ද රායෝජනයන්තිනවා ප්‍රතිලාබයන් ලැබෙන. අටිත්ත සමුපන්න උපත ශක්තිමත් කරල දෙනු අනෝන. ඒ වගේ ම අම්මා තාත්තාගේ ගුණයන් කෙරෙහි විශ්වාසය තියෙනවා. මේ මොහොතේතු මනුස්ස ලෝකයේ සෑම කොරෝනා රෝගී කෙනෙක්ම. අනේ සංසාරයේ මගේ අම්ම කෙනෙක්මයි. අනේ සංසාරේ මගේ තාත්තා කෙනෙක් මයි. අර නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න හැම අම්ම කෙනෙක්ම තාත්ත කෙනෙක්ම දරුවෙක්ම වැඩිහිටියෙක්ම සංසාරයේ පටිච්ච සමුපපන්නවෝ මගේ අම්ම කෙනෙක් මයි, තාත්ත කෙනෙක් මයි. ඒ සෑම අම්ම කෙනෙකුටම තාත්ත කෙනෙකුටම මට කරන්න පුළුවන් දෙයක් තියෙනවනං. වචචනෙකින් උපකාරයකින්ඒද අපි කරනවා. අම්මාතාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. කොරෝනාා රෝගීන් උපයෝගී කරගෙන. ලෞකික ප්‍රඥාවයා ශක්තිමත් කරගන්නවා නෝනා. මං මෙතන ඉඳගන මේ මොහොතේ කොරෝනාා රෝගේෙ වැලඳී සිප්න ලක්ෂ සංඛ්‍යාත ලෝක ජනතාව සිහිපත් කරලා. අනේ ඔබලා සංසාරේ මගේ අම්මා කෙනෙක් මයි. මගේ තාත්තා කෙනෙක් මයි. මට ඔබට දෙන්න පුළුවන් එකම එක දෙයි මේ මොහොත තියෙන්නේ සියලු සත්‍යයෝ සුවපත් වේවා කියලා. ඒ සුවපත් වේවා කියෙන සිතත්. විදර්ශනාවෙන් දැකලා මං ඔබට කරන්න පුළුවන් ශේෂ්ඨදය මං කරනවා. තිේන! ලෞකික ප්‍රඥාව! ඊළංඟට ඔබ දාානේ සීලේ අර්ථයන් පිළිබඳ විශ්වාසය ඇතිකරගන්නවා. සුන්දර තැනක් මේ වෙලා මතුරගන්න. මොකද්ද දානය කියන්නේ ආයුෂවර්ණය සැපය බලය. කාට පූජා කරගන්න දාානේද ආනිසංස වැඩි! මහා සංගරත්නයට පූජා කරගන්න දාානය ආනිසංස. ඒනම් කොරෝනාා රෝගයෝ වැලඳලා ඔබ. කායික මානසික පීඩනයට පත්වෙලා තියෙනවනං. ඔබේ යම් ඥාතියෙක් කොරෝනාා රෝගය වැලදිලා. මියගියානං කොරෝනා රෝගය නිසා බලවත් දුකට පීඩාවට බියට පත්වෙලා තියෙනවනං හේතු දෙකක් නෑ ඔබ දානයෙන් දුරුවලයි. මෙතෙන්ට ආවේක මහත්මය කයාගේ ඥාතියෙක් කොරෝනාා රෝගෙන් මැරිලා. මං එහුවා ඒ මහත්තයා දන් දෙන කෙනෙද්ද කියලා. අනේ ස්වාමින්වහසේ ඒ මහත්තවයා කවදාක්වත් ධානයයක් දෙෙනවනම් අන්දැලා. සාධාරණ ද සාධාරණද කරන්න දෙයක් නෑ පුතේ. මට ආවිෂවර්ණය සැපේ බලය තියෙනවද නැද කියන්න මද එෙන හැ. ඔපට පේනවා නම් මට ආවිශෂවර්ණය සැපේ බලයක් තියෙනවා කියලා පුතේ ඒ මගේ පෞද්ගලික දෙයක් නෙමේ. මට දෙවියක් ග්‍රහ්මයෙක් දුන්න දෙයක් නෙමේ. මම දානය තුළින් ලැබු ආවෂ්‍යක්තිය මයි පුතේ. මේ ජීවිතෙත් පෙරජීවිතේත්. එනිසා මට ආවිුෂවර්ණය සැපේ බලයක් තියෙනවා නම් ඔබේක දැකල යිර්ෂා කරන්න පා. ඒ දෙළ වෛර කරන්න පා ඔබ ධර්මානුකූලව ආයුෂ වර්ණය සැපේ බලට හේතුව දකින්න. ඔබ දකින ආයුෂ වර්ණය සැපේ බලට හේතුව පෙර සංග ආරමුණු කරගෙන දුන්නා වූ ධානයන්ගේ ශක්තියමයි. මේ ජීවිතයේ සංග ආරමුණු කරගෙන කලාවූ ධානයන් මයි කියල නෝන. තිේනත් අන්න සුන්දර සම්මාධිට්්‍යි ර්ථයක් එහිනිසා ඔබ ඔ වර්තමානය බලන්න දරුවෝ හුඟා කප්‍රමාණ කොරෝනාා රෝගෙන් මියයන අය, ධනයෙන් දුරුලයිපුතේ. ධනය පිළි බඳ විශ්වාසයක් නැහැ. ඒගොල්ල සංගයාටත් බයිනවා. කවුරුහරි ප්‍රනීතව දන් දෙෙදී ඒටත් බයිනවා. දානයක් දෙන්න ඇති හයතමයි හුඟක්කයි පොරෝනාා රෝගෙන් මිය ගීති ොද හඳට බලන්නකු ෙන්න. දැවබල් ඇමෙරිකාවගේ රටවල්ල ගොඩාක් දනවත් අයි මැරෙනවා. නමුත් එඒ මැනුත් තේ අය දානය කියන කාරණය? පෙරජීවිතේ ධානය නිසා කෝටිපතිය වුනාා නමුත් මේ ජීවිතයේ දාානයෙන් දුරුවලයිපුතේ. තේෙන්න අද ැ මැරෙනවා කියන්නන්නේ පුතේ රෝගී වෙනවා කියන්නේ වර්න්නේය සැපේ බලේ දුර්ුවලබාාව යන්නේ ආයුෂයේ දුරලබාවෙතු රායුෂයේ නම් මෙතැට සීලය අදා ලයි ආයුෂ ගැන කතා කරදදි. එතකොට අනිවාර්රයම මේවා දුරල වෙන්න පොඩිදරුවක් නම් පෙරජවිතය තියෙන්නව අක්ස සංස්කර. යන පෙරජීවිතේ ය මරණසන්න මොහොතේ, යා කලාවූ දෙයක් මතකටෙනවා තිේෙන රැක්කාවූ සීලයක්ක්කෝ මොකක්ක දැම් අපිගේමු දැන් කෙනෙක් මෙතන ඉන්නවා. වයෝවෘර්දයි හොඳටම මේ මහත්තයා කවදක්වක් දන්දීලා නැහැ. පන්සලකට ගලා සිල් සමාදන් වෙලා නැහැ. නමුත් මේ මහතයා ධර්මය තුළ යම් හැසිරීමක් කරලා තින පන්සල්ට යනවා ඔය එකක් නාඩු උදව් කරනවා අඒය කරයුතු කරගෙන ඉන්නවා. මෙයා මරණාසන්න මොහොත එෙනවා. මරනාසන්න මොහොතේ ආපුහම මෙයාගේ දරුවෝ ධර්මය ඇසුරු කරනය? දරුව කරනද මරණනා සනමෝතේ ස්වාමින් වහන්සේ කෙන ක එක්න්ෙනවාමතන්ට වඩම්මන. වඩමල පිරිත් කියනවා. අර මහත්ත්‍යයා ඉවෙලාය මැරෙනවා. අර ශ්‍රවනය කලා වූ පිරිතනිසාම සකස්වනාවයේ පුං්ඥසිතුවිල්ලෙන්. එයා මෞකුසක ඉප දෙනවා. නමුත් මෞකුසගේ ඉපදනකෝමද උපාධන පච්චයා බවෝ තුෂ්නාපච්චයා උපාදානං උපාධන පච්චයා බව බවපච්චයා ජාතීකන ධර්මතාවේ නමුත් පිටිපස්ස ධානය තිබ්බධයාගේ. එයා දන්දුන්නෙම නැහැ. තිෙන්වා අද මරනාසන්න මොහොතේ සකස්වනාව සිතට අදාලව මනුස්ස්‍ය ප්‍රතිසන්ධයක් ලැබවා. අන්නයා මවකුසට බැස්සා ලෝකෙට බිහිවුණා ඒ බිහිවනාට පස්සෙන ඕනා ඕනෑම විසබීජයක් ආක්‍රමණය කිරීමේ හැකියාවේ ජීවිතයට තියෙනවා. බොකොද ඊට අදාල් ප්‍රතිශක්තිය දුරලයි. එනිසා ඕනෑම දෙමාපියන් කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ දරුවාට පුංචිකාලයමු දන් දානය අර්ථයන් කියල දෙන්න. ධනයට අතගස් අන්න ධානයේ පූජා කරවන්න, ජානයක් දෙන වෙලාේ දැකලා සතුටු වෙන්න. ඒම කරද්දි මොකක්ද වෙන්නේ. එවැනි අකුසල් තියෙනවනන්න ඕනා. ඒ අකුසල්ලි අට පත් කරගෙන ඕට නැගීටමේ ශක්තිය. මේ සුන්දර සම්මාධිට්්‍යියගෙන අපි කතා කරන්නේ. සුන්දර සම්මාධිට්්‍යිය. එහා දාහනයේ ආනිසංස තවතව ශක්තිමත් කරන ඔයා දන්නවා මට කොරෝණාවෙන් වැල කෙන්න්න ඕන නම්. මම තවතව දන් දෙන්න ඕනේ දැන් අදමොකක්ද වෙන්නේ. කොරෝනාා හැදනා කියලා. සල්ට ෙිෝන් කලතින හස්වාමින් වහන්ස මට මේ පාරණ දාන දෙන්න එන්න වෙන්න නෑ මට්නම් පන්සල්ට එන්න බයයි. එ එකක ස්වාමීන් වහන්සේ කෝල් කරලා කියනවා පන්සල්ට නං එන්නපා සල්ලි මුණහරය වන්න කියලා. අපි දෙගොල්ලොම නෝනා දුර්ුවල් තැනක ඉන්නවා. අපි දෙගොල්ලම දුරුවල් තැනක ඉන්නවා සම්මාධිත්්්‍යයේ සුන්ද රායෝජනයන් ජීවිතයට එකතු කරගන්න නෑ බංකුලොද්දිාවටයි අපි ගමන් කරන්න. ඉර්වසයා සීලයේ යානි සංසයන්දා කිනවා. මොකක්්ද සීලේ යානි සංසේ. ඒයටට දීර්ගාවිශ ලැබෙනවා යාගේ ජනප්‍රිය භාවේ පැතිරෙනවා. ඒ සිහි මුලානො වී මැරෙනවා සුගතිය ඉප දෙෙනවා ගොනැයි විශ්වාසය අපි ජීවිතයට එකතු කරගන්නවා. මට දීර්ගාවිෂ අවශ්‍යනං දෙේයනේ මම සීලේ තුළ ශක්තිමත්වෙනවා ම අවිහින් සසාාව තුළ ශක්තිමත්වයෙනවා මම වචනකින්වත් කාටවත්හින්සාාවක් පී ඩාවක් කරන්න නෑ අත් මේ මොහොතයින්ද. කොරෝනාා රෝගගේ සිහිපත්වෙෙද්දී සුවපත්වේවා කියලා දකිනවා. අල්ලපු ගෙදර කෙනා නිරෝධායනය කරාන්නන්. හකරේ දේශයෙන් පස්සුවවෙන්නේ නෑ අද අල්ලපු ගෙදර නිරෝධායනය කොත් නොනම් පුදුමාකාර ප්‍රශ්නයක් මංක ගමක ඉදෙක් කැපකරු මත්තයක් කියන සාමින්නාස ගෙවල් පහක් නිරෝධායිනය කළ අපේ ගමේ සමන්න අසාධී දම් පිඩ පාතනම් වඩින්නපා කියලා. මංකව මහතයෝ නියානුකුලෝ නිරෝධායනය කරපු ගෙවල් පාට ම යන්නන්නේ නෑ අනිත් හැම ගෙදරටම සුපුරුදු පරිදිමන් පිින්ඩ පාතය වඩින කියලා. මංගේ කාවසන් වෙනකම්මං ගමින් පිටෙනකක් ඒදමං කළලා. ඇහි දරුවෝ! මේවා ආයෝජනය. දුකෙන් මිදීම උදෙසා අපි ජීවිතෙයට එකතු කරගන්න ආයෝජනයන් මේ දානය කියන සීවය කියන්නේ. එනිසා කොරෝනාව හැදෙද්දේ තව තව දන් දෙන්න. තවතව දානමයේ චේතනාවන් ඇතිකරගන්න. දානේ වටිනාකම දකින්න මේ ආවිශ්‍යවර්ණය සැපය බලය දුර්වල වෙන්නේ දානේ දුර්ුවල භාවයන්මයි. අපි දකිනවාපුතේ සමාජය තුළ සමහරු ඉන්නවා. වර්ණය සැපේ බලය හරිම දුර්වලයි දරුවූ. තේනල්, හරිම කනගාටු මේක කියන්න මේ සුන්දර සම්මාධිට්්‍යියක අපි මෙචර කතා කළත්? මම සමාජයේ දකිනවා සමහරුන්ගේ ආයුෂය වර්ණය සැපේ දුර්ුවලයි. මේ ආයුෂ වර්ණය සැපේ බලය දුර්වල නිසාම පුතේ ඒ අය ආයුෂ වර්ණය සැපේ බලය තිීන ඇත්තික ගැටනවා දරුව. මං ආයිමත් අර මුලින් කියපු තැනට යනවා. මෙතෙන්ට දෙන්නෙක් කෙනවා ඒ දෙන්නගින්. එක් කෙනෙක් හොඳින් දන් දෙන කෙනෙක්. ඒගේ ආවිශ්‍යවර්ණය සැපය බලය හරි ශක්තිමත් පුතේ. තව කෙනෙක් කෙනවා. එයා ධානය කියන දේපුතේ පුදු මාකාරයා ධනටක මැතිඒයාක මැති විතරක් නෙම යා අනුන්ට දන් දෙන්නේ නැහැ. දැන් සමහරුමන් දැකල තියෙන පුතේ තමන් දන් දෙන්න ඇැති බවහරි අනුන්ගේ දාන දෙන්න දෙන්න නැහැ. දන් දෙෙන් නැති කෙනෙකුට කෙනෙක් දෙනව කල්ල්‍යයානමිත්‍ර භාව මේක බෙදන්න කියලා. අනිපුතේ ඒයා ඒ ධනෙ බෙදන හැටි දක්කොත් හෙම දරුවෝ ඒවමට කියන්න? තේනල් ඇයි ධානය දීලා පුරුද්ධ නැහැ. අනේපුතේ ඔබ ආය ඔබ වර්ණයෙන් දුර්වලනං, ඔබ සැපයෙන් දුර්වලනං ඔබ බලයෙන් දුර්වලනං ඒකට ඒවා ශක්තිමත් අය පලිනක් නැහැ. අනේ ඔබ කෙරෙේ ඔබානුකම්පාවෙන්. බුදුරජාණන් වහන්සේට අදාලව අපි සම්මාධිට්‍යයේ මුල තිබෙ තෙරුවන් කරේ සදධාව බුදුරජාණන් වන්සේට අදාළව හිතන්න. ඔබේ වර්ණය සැපේ බලය ආයුෂ්‍ය අපි පැත්තකින් තියන් නොනෙතටරිගේ. වර්ණය සැපේ බලිය දුර්වලනං ඒ දුර්වලභාාවය පුතේ, ධනේ දුර්ුවලභාවයක් මයි.ඒ හොඳින් තේරුම් ගන්න. එනිසා ධානයේ වටිනාකම තේරුම් ගන්න, නැත්තන් සම්මාධිත්්‍යයට බුදුරජාණන් වහන්සේ දානය දාන්න පුතේ. ධානයේ වටිනාකම තේරුන්ගන්න. මනුස්ස ලෝකෝ භාවිෂ වර්ණය සැපය බලය ලබන කෙනෙක් වෙන්න. ජනප්‍රිය භාවය තියෙන කෙනෙක් වෙන්න. සමාජයේ හැමෝම පිඩිගන්න කෙනෙක් වෙන්න. යසයි සුරු සම්පත් තියෙන කෙනෙක් වෙන්න. මේවා නිතය බවඇත්තයි. නමුත් අපි මේ ගිහි ජීවිතය ගැයි කතා කරන්නේ. එනිසා ඔබේ එක පැස්තක් සාර්ථක කරගෙනයි විදශනාව පැත්ත සාර්ථ කරගන්න ඕනේ. ඔබ මේ පැත්තතා සාර්ථක කරගන්නව අනම් අපිට විදශනාව ගෙන කතාරන්න තැනක් තිතුරුවෙන්න පුත. ඒ නිසා සමාජය තුළ අපි දකි්දි අපිට පේනවා, සමහරු ධානීෙන් හරිම දුර්වලයි, සමහරු දාානයෙන් හරිම ශක්තිමත්. මේ පරතරය නිසා අර ධානය දුර්වලය දන් දෙනයට වෛර කරන අවස්ථාතිනවා. ඒ වෛර කරන්නේ ධානය දෙනවා කියන්නේෙ මේ. සමාජයේ තුළ ඒගොල්ලන්ට ලැබෙන්න්නවූ අඩු සැලකිලි නිසා අඩු පිළි ගැනීම නිසා ඒගොල්ව අරගොල්ලොත්තික ගැටෙනවා. එනිසා කරුණා කරලා මේ දානයේ සීලයේ ආනිශංසකරේ විශ්වාසය. සම්මාධිට්්‍යයට පණවන්න පුතේ බුදුරජාණන් වහන්සේගේ තිනේ උත්තම සම්මා සම්බුද්ධ ඥානයේ අසිරි මත්භාවය නිසාමයි. තියන්නද. එනිසා ඔබට වර්ණය සැපේ බලය දුර්වලනං ධානයේ දුර්ලතාවයක් තිීන කෙනාට වෛර කරන්න පා. ඔබට ජනප්‍රිය භාවය දුර්වලනන් සමාජ පිළි ගනීම දුර්ුවලනං සීලේ දුර්ුවලභාවයක් සංසාරය හෝ මේ ජීවිතේ කරුණා කරලා දානේ සීලේ අර්ථයන් ශක්තිමත් කරගෙන ඔබත් ජනප්‍රිය කෙනෙක් වෙන්න. ඔබත් වර්ණය සැපේ බලයෙන් පිරිච්ච කෙනෙක් වෙන්න. ඒ දැක්ම සම්මාධිට්‍යය සුන්දර දැක්මක්.